ජාතික විකුණන කාර්යාලයේ සිදු කළ බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදයේ කළමනාකරණය පිළිබඳ කාර්යසාධන විකුණන වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබුවා. විකුණකාධිපති WPC වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරනු එම වාර්තාවට අනුව 2022 දෙසැම්බර් 31 වන විට දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තිබිය හැකි රැඳවියන්ගේ ධාරිතාවය 11291ක් වුවත් එදින වන විට රඳවා සිට ඇති පිරිස 26176ක්. एनु बंतनागार रंधवा सिटी हेगी रंधिव्यंगे धारिताव्य इक्वागुस्तिवेनपा मेवन पोसुबीमक अदेरन बिग फोकस वेडस्थान टेकु बंधनागार कोमसारिस जनरल वर्या अनावरण कले मेवन विट एमतत्वे तवदुरटत ओडुदुवा एतिबवाई मेवन कोड अत्तरम 232 क नेमे 290 क धारिताव्यक वर्धनयक पेन्नुम करनवा मेकेदी शेम्मे नागरिक बंधनागार वल जनगहन तदबदे 300 कटत वडा वेडी 11700 गानक तमे रंदवन्न पुलुवन वल नमुद दवस वेनकोट 32735 क इन्नवा बंधनागार वल इमेन्म विकुनन वार्तावट अनुव 2022 वसरे දෙසැම්බර් 31 වන විට සමස්ත රැඳවියන්ගෙන් 153ක් සිරගත කර තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධවයි. දැන් මන් ළඟ ඉන්න 32000න් 17071ක්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි වලට බඳුනාගෙන ගත වෙන අය. දැන් 150කට වැඩි ප්‍රතිශතයක් භාගයට භාගයක්. භාගයට භාගයක්. මේ දවස්වල අත්අඩංගුවට පත් වෙන පිරිස් බැලුවාම සමහරට පෞල් පිටින් අත්අඩංගුවට පත් වෙනවා. ඒ කියන්නේ හැමෝම ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා ඉන්නේ. දැන් මං ගාව ඉන්නවා කොළඹ රිමාන්ඩ් බඳුනාගාරේ තාත්තා ඉන්නවා පුතා ඉන්නවා කන්දකාඩු සෙන්ටර් එකේ ඊළඟ අම්මා ඉන්නවා ෆීමේල් समाजे लघु प्रश्न गणना मून दिन सिद्धवेन मुखद मेघोलो मद्रव्य होयागंड दैनिक अपराध वल्ट मेघोलो संबंध विन එමෙන්ම සනීපාරක්ෂාව පිළිබඳ සැලකීමේදී බන්ධනාගාර 27ක වැසිකිලි 187ක හිඟයක් පවතින බවත් වැසිකිලි 287ක් අලුත් වැඩිය කළ යුතු මට්ටමේ පවතින බවත් විකුණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. අපිට මේ වසරේ මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් මේ සනීපාරක්ෂක කටයුතු වර්ධනය කිරීමට අපිට ලැබිලා තියෙනවා මහ බණ්ඩාගාරයෙන්. ඉතින් ඒ අනුව අපි දැන් මේ වසර තුල අපි සැලසුම් කරලා තියෙනවා මේ වැඩපිළිවෙලක් කරගෙන යන. මේ අතර ජාතික විකුණන කාර්යාලයේ සිය වාර්තාව මගින් අනාවරණ කරන්නේ බන්ධනාගාරගත රැඳවුවන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40 අතර පසුවන් නන් බවයි සාමාන්‍යයෙන් බන්ධනාගාර ගත වෙන අයගෙන් 100%ක් පාසල් අධ්‍යාපනය ලැබලා නැහැ. ඕ ලෙවල් වලින් පල්ලෙහා ඉගෙන ගත්ත පිරිස ඉන්නේ 64%යි. ඒතර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත අය වැළුවොත් එහෙම 92%ක්. එතනින් එහා බොහොම සුළු ප්‍රමාණයක් තමයි. ඒතකොට මේක අධ්‍යාපනයත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන බවට අපිට පැහැදිලිව පේනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.